We Have a Ghost කියන්නේ 2023 දේ රිලීස් වුණ ලස්සන මූවී එකක්. නම ඇහුව ගමන් හොර වගේ දැනුණත් එහෙම නැහැ. ඒක නිසා බය නැතුව මූවී එක අපිත් එක්ක බලන්න එන්න කියලා ආරාධනා කරනවා. කතාවට යන්න කලින් මම පොඩි විස්තරයක් කියන්නම්කෝ. 4 දිනකුගෙන් යුත් පවුලක් චිකාගෝ වල නව නිවසකට පදිංචියට යනවා. ඔවුන් එම නිවස ගැන කිසිවක් නොදැන අඩු මිල නිසා මිලදී ගන්නවා. ඉතින් ඒ අඩු මිල ඒක හෝල්මන් ගෙදරක් නිසා. ගෙදර අට්ටාලේ ඈනස්ට් ඒ කිව්වේ හෝල්මන ජීවත් වෙනවා. මෙයා මුලින්ම හම්බ වෙන්නේ කෙවින්. ඒ කිව්වේ පවුලේ බාලයාව. ඉතින් කෙවින් අහම්බෙන් හෝල්මන වීඩියෝගත කරනවා. ඊට පස්සේ අනිත් අයත් හෝල්මන ගැන දැනගන්නවා. ඉතින් කෙවින්ගේ තාත්තට උනේ හෝල්මන පාවිච්චි කරලා YouTube එකෙන් සල්ලි හොයන්න. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලම එකතු වෙන්න කියලා අපි ආතරෙන් මතක් කරනවා. ඔන්න බාබරා ප්‍රෙස්ලිස් ඇතුළු පවුලට එයාලගේ කම්පැනි එක හරහා ගයක් විකුණනවා. එයාලගේ පොඩි පුතා කෙවින් නම් එච්චර පවුලෙක හොඳින් ඉන්න බවක් පෙන්වන්නේ නැහැ. වගේම එයා গিටාර් වාදනයට හරිම කැමතියි. ප්‍රෙස්ලිස් එයාගේ හස්බන්ඩ් එක්ක එකතු වෙලා මේ පරණ ගෙදර මිලදී ගන්නවා. මේක ටිකක් පරණ තාලේ ගියක් නිසා එයාලට ආස හිතෙනවා. රෑට ගෙදර අය රෑ කෑමත් අරන් නිින්දට ගියාම ඔන්න කෙවින් කියන්නේම පවුලේ බාලයට ඇහෙනවා මොකද්ද සද්දයක්. එයා එක බලන්න යනකොට එකපාරටම හොල්මනක් මතු වෙනවා. ඒත් ඒ හොල්මන කෙවින්ව බය කරන්න හදද්දී කෙවින්ට හිනා යනවා. කෙවින් එවෙලේ හොල්මන වීඩියෝ කරනවා. හොල්මනත් කන්ෆියුස් වෙනවා. ඊට පස්සේ කෙවින් එක්ක හොල්මන කතා කරනවා. කතා කරනවා කිව්වට හොල්මනට පුළුවන් විලාප නගන්න විතරයි. හොල්මන ගොළුයි. කෙවින් කියනවා හොල්මන් වලට වඩා භයානක දේවල් කෙවින්ගේ ජීවිතේ තියෙනවා කියලා. කෙවින්ගේ හොඳ යාළුවෙක් බවට මේ හොල්මන පත් වෙනවා. මේ හොල්මන ඇඳන් ඉන්න ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක්ගේ ඇඳුමක්. ඉතින් ඒක ඈනස්ට් කියලා නම තියෙනවා. ඉතින් කෙවින් එයාට ඈනස්ට් කියලා ආමන්ත්‍රණය කරනවා. ඇත්තටම මේ හොල්මනට එයාගේ මරණය ගැනවත් ජීවිතය ගැනවත් කිසිම දෙයක් මතක නැහැ. කාලය යද්දී එදා කෙවින් හොල්මනගේ කළ වීඩියෝ එක කෙවින්ගේ අයියට මාට්ටු වෙනවා. එයා මේක කෙවින්ගේ තාත්තට පෙන්වනවා. කෙවින්ගේ තාත්තා මේක YouTube දාලා වෛරල් කරන්න පුළුවන් කියලා අදහසක් ගෙනවත් කෙවින් නම් කැමති වෙන්නේ නැහැ. ඒත් කෙවින්ගේ කැමැත්තක් නොතකා තාත්තා එක YouTube දාලවා. ඒ වගේම අම්මට මේ බව කියන්නේ නැහැ කියලාත් තාත්තා පුතාලා දෙන්නව පොරොන්දු කරව ගන්නවා. කෙවින්ගේ අල්ලපු ගෙදර ඉන්නවා ටිකක් වෙනස් විදියට ජීවත් වෙන කෙල්ලෙක්. එයාත් කෙවින්ගේ වයසේ. එයාගේ නම ජෝයි. කොහොම හරි දවසක් මේ ඈනස්ට් කියන හොල්මනව කෙවින් විසින් තාත්තට අයියටයි හඳුන්වලා දෙනවා. ඔය අතරේ එවලෙම වීඩියෝ එක වෛරල් වෙනවා දැකලා කෙවින්ගේ අම්මා එතනට ඇවිල්ලා හොල්මන දැකලා හොඳටම බය වෙනවා. මේ සියල්ල කෙවින්ගේ තාත්තා අහම්බෙන් වගේ වීඩියෝ කරනවා. ඒක YouTube එකට දැම්මම ඒක හිතුවවත් නැති විදියට වෛරල් වෙලා මෙයාලට වෙනම ෆෑන්ස්ලත් හැදෙනවා. ඔන්න ඔය සිදුවීම දැන් ටීවී එකෙත් යනවා. ටීවී එකේ යන මේ සිද්ධිය දකිනවා ලෙස්ලි කියලා කාන්තාවක්. ඇය වසර ගණනාවක් තිස්සේ මේ හොල්මන ගැන අධ්‍යයනය කරන කෙනෙක්. එයාට ඒත් කවදාවත් ඇත්ත හොල්මන් ගැන විස්තර ලැබිලා නැහැ. ඉතින් මෙයා එයාගේ ඒජන්සියට ගිහින් කියනවා මේ සිද්ධිය ගැන. නියෝජිත ශිල්පී ඒක ගණන් නොගෙන අතහැරලා දානවා. ඉතින් දැන් ඈනස්ට් නිසා කෙවින්ගේ පවුලම ප්‍රසිද්ධ වෙලා ඒ ගෙදර වට කරගෙන රසිකව පිරිලා. ඒත් කෙවින්ට නම් මේවා ඕන නැහැ. කෙවින්ට ඕන ඈනස්ට් නැති වුණ මතකය ලබා දෙන්න. ඉතින් ඈනස්ට් හොයාගෙන ඔය අතර ලෙස්ලි කෙවින්ගේ ගෙදරට ආවත් කෙවින්ගේ තාත්තා බැනලා එයාව එලව ගන්නවා. ඔය අතර කෙවින්ට ගෙදර ඔප්පුව ඔස්සේ ලැබුණු හෝඩුවාවක් දිගේ ඈනස්ට්ගේ පරණ දේවල් හොයන්න ජෝයි එක සූදානම් වෙනවා. ඔය අතරේ ඔන්න අර අద్భుත දේවල් ගැන හොයන ඒජන්සිය මහරයක කෙවින්ගේ ගෙදර වටලනවා. ඈනස්ට් කියන හොල්මන අල්ලගන්න. ඒත් ඒ වෙද්දිත් කෙවින් ජෝයි හා ඈනස්ට් පැනලා ගිහින්. එයාලා ගිහින් තියෙන ඈනස්ට්ගේ පරණ යාළුවෙක්ගේ ගෙදරක් හොයාගෙන. ඈනස්ට්ගේ අතීතය ගැන දැනගන්න. ඒ වෙද්දිත් දැන් ඒ ඒජන්සිය මගින් මිනිස්සු දාලා ඉවරයි ඈනස්ට් හොයන්න. මිනිස්සුන්ට මේ හොල්මන නිසා ලොකු කරදර වෙන්න පුළුවන් කියන අනුමානය එක්ක තමයි එයාලා මේ හොල්මන අල්ලන්න හදන්නේ. ඒත් මුල් අවස්ථාවේදී නම් ඔන්න මේ පොලිස් නිලධාරින්ට හොල්මන අල්ලගන්න ලැබෙන්නේ නැහැ. එයාලා කොහොම හරි පැනලා ගිහින් ඈනස්ට්ගේ යාළුවා හම්බ වෙනවා. එයාගේ යාළුවා තමයි ඇත්තටම ඈනස්ට් කියන්නේ. මේ හොල්මනගේ ඇත්තම නම රැන්ඩි. රැන්ඩිගේ වයිෆ්ගේ නම
එවලින් ඇට දරුවෙක් ලැබෙන්නේ ඉදි දරුවා ලැබීමේදී වුණ සංකූලතා නිසා බිරිඳ මිය ගියම රැන්ඩි දරුවව මේ ඈනස්ට දීලා අතුරුදහන් වෙලා ඊට පස්සේ මේ රැන්ඩි කවදාවත් හොයාගන්න බැරි වුණා කියලා තමයි ඈනස්ට කියන්නේ ඒත් එක්කම මෙතනට අර ලෙස්ලිගේ හමුදාව කඩාපනිනවා ඔවුන් ළඟ තියෙනවා හොල්මන් වලටම පහර දෙන්න පුළුවන් යන්ත්‍ර පවා ඉතින් ඈනස්ට යටත් වෙන සිද්ධ වෙනවා කෙවින් ගෙදර යවන අතරේ ඈනස්ට ඔවුන්ගේ සිර බාරයට ගැනෙනවා මේ අතරේ ධාරය කෙවින්ගේ ගෙදරට අර රැන්ඩිගේ යාළුවා ඈනස්ට් එනවා. ඒ ඉන්නේ ඇත්තටම කෙවින් මරන්න. ඔය අතරේ අර හොල්මන උන් රැන්ඩිට කරන පරීක්ෂණ අතරතුරේදී එයාගේ මතකය ලැබෙනවා. ඇත්තටම ඔවුන් ජූනි කියලා දැරියක් ඉඳලා ඈනස්ට් තමයි රැන්ඩිව මරන්නේ. හේතුව වෙන්න රැන්ඩිගේ බිරිඳත් ඈනස්ට් අතරේ තියෙන හොර සම්බන්ධය. ඉතින් මේ සිද්ධිය රැන්ඩිට මතක් වෙනවා. ඔය අතරේ පියවි සිහියට එද්දිම රැන්ඩි කියන හොල්මන ඔහුට පැනගන්න උදව් කරනවා අර ලෙස්ලි කියන කාන්තාව. මොකද ඒ විදිහත් ඈටත් තේරෙනවා මේ හොල්මන හරිම කාරුණික කෙනෙක් මිසක් මිනිස්සුන්ට කරදර කරන කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් දැන් අර මිනිස්සු කෙවින් මරන්න හදන අතරේ එතනට රැන්ඩිගේ හොල්මන එනවා. ඔහු ඈනස්ට් උඩින් පහළට තල්ලු කරලා පොලිසියට අල්ලලා දෙනවා. ඒ අතරම එතනින් මේ හොල්මන අතුරුදහන් වෙනවා. ඊට පස්සේ කෙවින්ව ගෙන්නලා අර නියෝජිත ශිල්පී විසින් ඔහුව ප්‍රශ්න කරනවා. ඒත් කෙවින් කියන්නේ තමන් මේ හොල්මනට අවසානේ උන දේ දන්නේ නැහැ. එකපාරටම නොපෙනී ගියා කියලා විතරයි. ඒත් ඇත්තටම වෙලා තියෙන කෙවින් රැන්ඩිගේ දුව ජූනිව රැන්ඩි ඉන්න තැනට ගෙනල්ලා දෙනවා. ඔවුන් වැළඳ ගන්නවා. තමන්ගේ දුව දැක්කට පස්සේ රැන්ඩිගේ ආත්මයල සාන්තිය ලැබෙනවා. ඉතින් ඒත් එක්කම මේ හොල්මන මේ ලෝකෙන් තුරන් වෙනවා. ඉතින් ඒ විදිහට මේ ලස්සන කතාව අවසන් වෙනවා. හොර වුණත් හරි ආසාවෙන් බලන්න පුළුවන් ලස්සන කතාවක් වුණ 2023 රිලීස් වුණ We Have a Ghost කියන මේ කතාව ඒ විදිහට අවසන් වෙනවා. ඉතින් තවත් මේ වගේ කතා බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම ඔයාලා ආස කතා තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.